ගාලුමෝදර විරෝධතාවයට අදට දින 19ක් මේ අතර රටපුරා ජනතාව තවමත් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාවය පළ කරමින් සිටිනවා මයිනා ගෝගමෙත් විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මකයි මීට දින 19කට පෙර අපේ රටේ ජනතාව ගාලුමෝදර ඉදිරිපිටට රැස්ුණේ වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට දැඩි ලෙස විරෝධය පළ කරමින් අරගල භූමිය ඔවුන් ගෝඨා ගෝගම ලෙස නම් කරමින් తాවකාලික කූඩාරම් ඉදිකර එම ස්ථානයේ අඛණ්ඩ අරගලයක් ආරම්භ කළා මේ වන විට මෙම අරගලයට විවිධ පාර්ශවයන් සිය සහාය පළ කර අවසන් ආගමික නායකයින් කලාකරුවන් විද්වතුන් සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශවයන් දිවාරය නොබලා මේ තරුණ අරගලයට එක්වනවා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේද අද ගෝඨා ගෝගමදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපේ රටේ හැම ජන කොටසකටම සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. අද මේ වර්තමාන දේශපාලන ක්‍රමවේදය ඒ සමාන අයිතිවාසිකම් නැති කරලා දාලා තියෙනවා. මේ දූෂිත දේශපාලන ක්‍රමවේදය දිගින් දිගටම යනවා නම් කවදාවත් අපිට ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. අපිට යහපත් පාර්ලිමේන්තුවක් හදාගන්න සිද්ධ වෙනවා. අපිට දැන් ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. මේ රජයේ ජනාධිපති පිරයා පිළිබඳව අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. අගමැතිවරයා පිළිබඳව අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. කැබිනට්ව පිළිබඳව අපේ විශ්වාසය බිඳ වැටලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව අපි අවියක් විදියට භාවිතා කරන්න වෙනවා. අපිට අවශ්‍ය විදිහට හොඳ ව්‍යවස්ථාවක් හදලා මේ කරුණු කාරණා ස්ථාපිත කරගන්න. දැන් මේ රට මේ තත්ත්වයට පත් කරපු රජපක්ෂ පවුල ඇත්තෙන්ම ඒ පාලනය අවසන් කළේ. මේ සටන මෙතෙන් නවත්තන්න හොඳ නැහැ. කලාකරුවන් වශයෙන්ුත් අපි දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ජයගෙන මේ රට යහපත් රටක් බවට පත් කරන්න අපි සියලු දෙනාම අධිරං කරගමු උත්සාහ කරමු. අපි කියන්නේ මේ රට මෙවැනි අගාධයකට පත් වුණේ 2010න් පස්සේ රාජපක්ෂ ආණ්ඩුව සංවර්ධනය කියලා කරපු මුවාවෙන් කරපු ප්‍රෝඩාව නිසායි. චීනෙන් ඉන්දියාවෙන් කොමිස් අරගෙන මේ රට ඉතා විශාල ආර්ථික අර්බුදයකට සහ උග්‍ර ණයගුලකට මේ රට මුහුණ පාන්න රාජපක්ෂ ක්‍රියාදාම රාජපක්ෂ රෙජිමේ සමත් වෙලා තියෙනවා. මේ රටේ ඉන්න පුරවැසියන් ඉදිරියට අපි කියනවා කරුණාකරලා මේ රාජපක්ෂ ආණ්ඩුවට මෙතන ඉවත් වෙලා යන්න. ඔවුන් හොරකම් කරපු මුදල් නැවත ජනසතු කරන්න ඕන අනිවාර්යෙන්ම. මේ අතර ගාලු වදුර අරගලයට එක්වීම සඳහා පසුගිය 25 වනදා සිට කිලෝමීටර් 130ක දුරක් පාගමනින් පැමිණීමට තරුණයෙකු තීරණය කළා. ඔහු චාමර විජේසූරිය නැමැති 34 හැවිරිදි පුද්ගලෙක්. ටෙලිනාටි සහ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර ඇති ඔහු ව්‍යාපාරිකයෙක්. මේ ඝාතන රැල්ල මේ නේපාසිත ඝාතන රැල්ල නවතින්නේ නැහැ. මිනිස්සු ජීවිතේ ඉල්ලපු, වතුර ටික ඉල්ලපු, අධ්‍යාපනයේ අයිතිය ඉල්ලපු, ජීවරය ඩීසල් ටික ඉල්ලපු, ETF PP එක ගැන කතා කරපු හැම වෙලේම මිනිසුන්ට වෙඩි තිබ්බා. අපි කියන්නේ ඕගොල්ලන්ගේ නේපාසිත බව නැති කරගන්න අපේ සල්ලි වලින් කියන එක උන් දෙයක්වත් තව ඇය කරන්න එපා කියලා. මේ අතර ගෝඨා ගෝගමට සමගාමීව අර්ලිය ගහ මන්දිරය ඉදිරිපිට ඉදිකර ඇති මයිනා ගෝගම විරෝධතාවයේද අඛණ්ඩව පැවැත්වෙනවා. මේ අරගලය අඛණ්ඩව හදන්නේ කියලා. ඒ එක්කෙනෙකුටවත් මයිනා ගෝගම විරෝධතාවයේ පැවැත්වෙන අතරතුර අර්ලියගහ මන්දිරේ ලවුඩ් ස්පීකර් ගස් බැඳ රටටම ඇහෙන්න පිරිත් දමා තිබූ අයුරුද දක්නට ලැබුණා. මේ ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවති විරෝධතා. ඕන්නර කලේ සර් තමයි ඕන්නර කලේ ලෝකේ වතේ හිඟා කනවා